මේ වන විට කුවෙට් රාජ්‍යයේ ඔබ ඉතාමත් අවධානය යොමු කළ යුතුයි අධික ලෙස මත්ද්‍රව්‍ය ව්‍යාප්ත වෙමින් පවතිනවා. ගෙවුණු වර්ෂයේ ගත් විටදී 144 දිනක මරණයට පත්වලා තිබෙනවා ඖෂධ අධිභාවිතය නිසා මත්ද්‍රව්‍ය විදිහට ඩ්‍රග් ඕවර්ඩෝස් එක. ඒ කියන්නේ සමහර ඖෂධ අධිභාවිතය තුලින් මත්වීමක් බලාපොරොත්තු වෙලා මේ මත්ද්‍රව්‍ය විදිහට පාවිච්චි කරලා 144 දිනක මරණයට පත් වෙලා. මේ කතාව අපි ගේන්න හේතුව තමයි කුවෙට් පොලිසිය විසින් ඊජිප්තු ජාතික විදේශගත ශ්‍රමිකයින් 4 දිනක අතරංගුවට ගෙන තිබෙනවා. ඊට හේතුව බවට පත්ව තිබෙන්නේ ඔවුන් වැඩ කරමින් හිටිය සැලුන් එකක කොණ්ඩ කපන ස්ථානයක. හැබැයි ඔවුන්ගේ හැසිරීම ඉතාමත්ම අපහසු අමාරු ආකාරයේ හැසිරීමක සහ අමුතු ආකාරයේ විකෘති හැසිරීමක් ඔවුන් පෙන්නුම් කරලා තියෙනවා. මේ සැලුන් එක පිහිටලා තිබුණේ ෆර්මානියා ප්‍රදේශයේ. ඒ අනුව ඒ අදාළ ප්‍රදේශය පිළිබඳ ඉන්න කෙනෙක්ම මේ අදාළ පුද්ගලයින් පිළිබඳව පොලිසියට ඔත්තුවක් ලබා දෙනවා. ඒ අනුව තමයි පොලිසිය පැමිණ ඔවුන් අත්අඩංගුවට ගන්නේ. ඔවුන් හඳුනා ගන්නවා මේ පුද්ගලයින් 4 දෙනාම මත්ද්‍රව්‍ය පාවිච්චි කර ඇති බව. ඉන් අනතුරුව ඔවුන් එම ප්‍රදේශයෙන් ඉවත් කරමින් නාකොටික් සබ්ස්ටන්සස් එහෙමත් නැතිනම් මත්ද්‍රව්‍ය වලට අදාළ වුණු නීති රීතිවලට අනුව දැඩි පියවර ගැනීමට කුවෙට් පාලන අධිකාරිය මේ වෙද්දි තීරණය කරලා. ඒ නිසා අපි ඔබ හැමෝටම දැනුම් දෙන්නේ මේ වෙනකොට කුවෙට් රාජ්‍ය බරපතල ආකාරයෙන් මත්ද්‍රව්‍ය ව්‍යාප්ත වීමේ තත්ත්වයට මුහුණ දෙමින් ඉන්නවා. පාසල් සිසුන් අතර මේ ව්‍යාප්ති ඉතාමත් වැඩි. ඒ නිසා මේ වන විට දැඩි නීති රීති අනුගමනය කරනවා සහ විදේශගත ශ්‍රමිකයින් එවැනි තැනක සිට අසු වුණහොත් ඔවුන්ට ආපහු රටට ඒමට සිදුවන තරම් දරුණු ගණයේ දඬුවම් පැමිණවීමක් සිදු කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ නිසා ජීවිතේ ජය ගන්න ගිහින් අමාරුවෙන් කුවෙට් වල ඉන්න ඔබ මෙවැනි වැරදි තැන්වලට වැරදි දේවල් වලට යොමු නොවුණු ඇතැයි අප විශ්වාස කරනවා. කොහොම වුණත් 144 දෙනෙකු මේ වෙද්දි මරණයට පත් වෙලා තියෙනවා කියනක ඔබ දැනගන්න එක වැදගත් වේවි. අධිභාවිතය නිසා ඖෂධ මේ මත්ද්‍රව්‍ය විදිහට.